ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයෙක් ඉල්ලාස් වෙනවන ජනාධිපතිවරයා අත්සන් සහිත ඉල්ලාස් වීමේ ලිපිය පාරදිය යුතු වෙනවා කතානායකවරයාට. ඒ අවස්ථාවේදී තමයි ඒ ජනාධිපති ධූරය පුරප්පාඩු වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධූරය පුරප්පාඩු වුණාම අගමැතිවරයා වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙනවා. අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් වෙනවා. එහෙම පත් වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට බලය තියෙනවා. තමුන්ගේ මන්ත්‍රීවරුන් සුදුසුකම් තියෙන මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ව තෝරගන්න මාසයක් ඇතුළත. ඒ පවත්වන්නේ පාර්ලිමේන්තුව තුල පවත්වන ඡන්දකින්. ඒ ඡන්දේ ජය ගන්න නම් මන්ත්‍රීවරයෙක්ට 150කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි වෙන්න වෙනවා. ඒතර මන්ත්‍රීවරු 225ම ඡන්ද දෙනවා නම් ඡන්ද 113ක් ලබා ගන්න ඕනේ ජනාධිපති ධූරයට පත් වෙන්න. ජනාධිපතිවරයාගේ ඉල්ලාසීමේ සිට නව ජනාධිපතිවරයෙක් පත් කිරීම දක්වා මේ සංක්‍රාන්තියේ ඉක්මනට කරන්නයි කියලා අපි ඉල්ලන. මේක මේ රටේ අවිනිශ්චිතභාවයක් තියෙන්න බෑ. මේ රටේ ආර්ථිකයට, මේ රටේ ස්ථාවරභාවයට, මේ රටේ සමාජ ස්ථාවරභාවයට සඳහා ප්‍රමාද කරන්න බෑ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාදාමය.